ඔන්න අද අපි ආවේ ඔරුතොටට. මේ ඔරුතොට පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ මැතිවරණ කොට්ටාසේ. අද වෙනකොට නම් මේ ඔරුතොටේ ඔරු ගමන් කිරීමක් නැහැ. ඒ වගේම තමයි ඔරුතොටක් භාවිතා වෙන්නෙත් නැහැ. මොකද මේකට ඔරුතොට කියලා කියන්නේ ඔරු වලින් ඈතර වීම සඳහා තොටමුණක් විදියට භාවිතා කරා. ඒ නිසා තමයි ඔරුතොට බවට භාවිතා වෙන්නේ. හැබැයි මේ ඔරුතොට හරි ඓතිහාසිකයි. හේතුව තමයි මේක දුරාතීතයේ ඉඳලා භාවිතා කරා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ පහුගිය දවසක අඩි 100ක් දිග ඔරුවක් හම්බුණා. මේ ඔරුතොටේ තිබිලා. එතකොට ඒකෙම තේරෙනවා ඉතා පැරණි කාලයක ඉඳලා මේ තොටමුණක් විදියට මේ ඔරුතොට භාවිතා කරයි කියලා. රාජසිංහ රජුරුවන්ගේ රජ කාලයේදී රජුරුව මේ තොටමුණ ආරක්ෂා කරගන්න වෙනම බටපිරිසක් යොදවලා තිබුණා. හේතුව තමයි පෘතුගීසින් විශාල උපක්‍රමයන් යොදවලා තිනා මේ තොටමුණ තමුන් සතු කර ගැනීම සඳහා. මේදී සටන සිද්ධ වෙලා තිනා එහිදීත් රාජසිංහ රජුරුව ඒ සටනේ ජයග්‍රහණය කරලා තිනා. මේ තොටමුණ භාවිතා කිරීම නිසා මොකද මේ වටපිටාවේ තියෙන ඔක්කොම මේ ජලාශ්‍රිත ප්‍රදේශය. ඒතර ඉතර වීමට බාණ්ඩ ප්‍රවාහණයට මිනිසුන් ද යන්න ඉතා අපහසු මේ ඔරුවලි. මේ නිසාම තමයි පරම්පරාවෙන් පරම්පරාවට මේ තොටමුණ භාවිතා කරපු හින්දා මේ ගමට නම බැබැහැර වුණා ඔරුතොට කියලා.